ඔවන් මමද ඔයාලට කියන්නේ යන්නේ වායුගෝලය ගැනයි. වායුගෝලය යනු පොළොව වටා ඇති වායු තට්ටුවයි. ඒ පෘථිවි ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථිවිය ආසන්නයේ රැඳී තිබේ. මෙහි 78.8ක් නයිට්‍රජන්ද 20.95ක් ඔක්සිජන්ද 0.093ක් ආගන්ද 0.0038ක් කාබන් ඩයොක්සයිඩ්ද අනෙක් වායුන් අංශු මාත්‍ර වශයෙන්ද වෙනස් වන ප්‍රමාණයකින් ජල වාෂ්පද අඩංගු වේ. මෙම වායුවල එකතුව වාතයයි කියනු ලැබේ. මෙම වායුගෝලය ප්‍රධාන කොටස් හතරකි. එනම් පරිවර්තී ගෝලය, අපරිවර්තී ගෝලය හෙවත් ස්තර ගෝලය, මිසෝ ගෝලය හෙවත් මධ්‍ය ගෝලය, තාප ගෝලය. මෙයින් පරිවර්තී ගෝලය ගත් විට ඒ වායුගෝලයේ පහළම ස්තරයේ වේ. මෙය සමකාසන්නයේදී මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 16ක් පමණ උසටද ද්‍රවාසන්න ප්‍රදේශවලදී මෙම පරිවර්තී ගෝලය කිලෝමීටර 8ක් පමණ විහිදේ. වායුගෝලයට අයත් මුල් වායු ප්‍රමාණයෙන් 75%ක් පමණ ඇත්තේ මෙම පරිවර්තී ගෝලයේය. හෙලිකොප්ටර්, පැරෂුට් හා සාමාන්‍ය ගුවන් යාන ආදිය ගමන් කරන්නේද මෙම ස්තරය තුළය. අපරවර්තී ගෝලය ගත් විට ඒ මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 50ක් පමණ ඉහළට විහිදේ. මෙහි ඉතා සුළු වශයෙන් වායුවක් ඇත. මෙම ස්තර ගෝලය තුළ ඕසෝන් වියන හෙවත් ඕසෝන් ස්තරය පිහිටා ඇත. සූර්යාගේ සිට හානිකර විකිරණ පෘථිවිය මතට පැමිණීම ඕසෝන් ස්තරය මගින් වළක්වයි. මධ්‍ය ගෝලය ගත් විට මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 50ක් පමණ සිට කිලෝමීටර 80ක් පමණ දක්වා ඉහළට විහිදේ. වායුගෝලයේ ඇති සිසිල්ම ස්තරය මෙයයි. මෙහි වායු ප්‍රමාණය ඉතා අඩුය. තාප ගෝලය ගත් විට මුහුදු මට්ටමින් කිලෝමීටර 80ක් පමණ සිට කිලෝමීටර 120ක් පමණ දක්වා ඉහළට විහිදේ. මෙම ගෝලය තුළ උෂ්ණත්වය ඉහළ අගයක් ගනී. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මෙම ස්තරය තුළ රඳවා ඇත. මෙහි ද්‍රවක ආලෝකය දැකගත හැක. මෙවැනි වීඩියෝස් නැරඹීම සඳහා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.